හැමෝටම සුබ සන්ධ්‍යාවක් දුර පුතල හැමෝටම සුබ සන්ධ්‍යාවක් අපි පන්ති පටන් ගන්න බලාපොරොත්තු වෙනවා සුබ සන්ධ්‍යාවක් සර් ඕකේ සුබ සන්ධ්‍යාවක් දුර හැමෝටම හරි අපි අන්ත අපි පොඩ්ඩක් අකුරු ටික පොඩ්ඩක් ආපහු මතක් කරලා ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා අපි බැලුවොත් එහෙම හරි පේනවද හැමෝටම ස්ක්‍රීන් එක ඔව් සර් ඔව් සර් හරි අපි කලින් කතා කරලා තියෙනවා ජපාන් භාෂාවේ අකුරු වර්ග හතරක් තියෙනවා ඒකේ රෝමජි කියන අකුරු වර්ගය අපි කතා කරන්න නැහැ නමුත් එහෙම අකුරු වර්ගයක් තියෙනවා කියලා එතකොට හිරගන කතකන කංජි කියන අකුරු වර්ග තුන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා හරි එතකොට අපි දැන් කතා කරමින් ඉන්නේ මේ හිරගනා කියන අකුරු වර්ගයේ කතා කරමින් ඉන්නේ ජපාන් භාෂාවේ ප්‍රධානම අකුරු වර්ගය. හරි. හිරගනා වල අපි මාපහු මතක් කරන්න බලාපොරොත්තු වෙනවා එකපාරක් අයන්න අයන්න කියන එක කොහොමද ලියන්නේ කියන ස්ටෙප් 3යි දුල පුතාලා පොඩ්ඩක් මතක් කරගන්න. පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක අයන්න හරි යන්න කියන එක අපි කලින් කතා කරලා තියෙන නිසා මම ඉක්මනට මේ ටික මතක් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා යන්න කියන එක අපි මෙහෙම ලිව්වේ යන්න උයන්න කියන එක අපි මේ ආකාරයට ලිව්වේ උයන්න හරි අපි ඊළඟ එක බැලුවොත් එහෙම යන්න යන්න කියන එක මේ ආකාරයට අපි ලිව්වේ ඊළඟට උයන්න කියන එක අපි මේ ආකාරයට ලිව්වේ උයන්න හරි අපි ඒකට උදාහරණ ඊයේ කියලා කතා කර ගෙදර ගෙදරට කියන්නේ ඊයේ මේකට තව එකක් තියෙන උච්චි කියලා අපි ඉස්සරහට ඉගෙන ගන්න මෙතන කියන්න අපි ඉගෙනගෙන නැති නිසා මම කතා කරන්නේ නැත්තේ උච්චි කියලා මේක උච්චි කියලා මේ කියනෝ ඒකටත් ගෙදර අපි සිංහල භාෂාවේ නිවස ගෙදර එහෙම තව වචන තියෙන නිසා ඒ වගේ ඊළඟට ඒ කියලා කියනෝ චිත්‍රයට ඒ කියලා කියනෝ චිත්‍රය අවු කියලා කියනෝ නිල් පාට ඊළඟට අවු කියලා අපි කලින් කතා කරා එතකොට ක්‍රියාපදයක් එතකොට මුණ ගැසෙනවා කියන එක ඉව් කියලා කියනවා කියනවා කියන එක යම් කිසි දෙයක් කියනවා ඊමස් හරි අව් කියන්නේ අයිමස් කියලා අපි භාවිතා කරන්නේ අපි අව් කියලා පුජ්ජලෙට කියන්නේ අපි සාමාන්‍ය භාවිතා කරන්නේ විවහාරයේදී අයිමස් ඉව් කියන එක ඊමස් කියන එක භාවිතා කරන්නේ අපි තව උදාහරණ කතා කර උවේ උවේ කියලා කියන්නේ උඩ කියන එක යම් කිසි මෙතන මේ ඔසරණ උවේ කියන්නේ පිංගාන උඩ ඔසරණ උවේනි ඉචිගෝ අරිමස් පිංගාන උඩ ස්ට්‍රෝබෙරි තියෙනවා එහෙම හරි අපි ඊළඟට කතා කරේ ඇදෙන අකුරු අ අ ඉ ඉ උ උ ඒ ඕ ඕ කියන අකුරු කොහොමද ජපන් භාෂාවේ ලියන්නේ කියන කතා කරේ අපි අයනු දෙකක් ලිව්වහම ආ වෙනවා ඊයනු දෙකක් ලිව්වහම ඊ වෙනවා උයනු දෙකක් ලිව්වහම ඌ වෙනවා යන්නයි යන්නයි ලිව්වහම ඒක ඒ වෙනවා උයන්නයි මේක ගොඩක් වෙලාවට වැදගත් දූල පුතාලා වරද්ද ගන්න තියෙන හැකියාව බොහොම වැඩි. ඒක නිසා මේක මතක තියාගන්න මේ අනිත් ඒවා සාමාන්‍ය දැක්කම තේරෙන. එතකොට උයන්නයි උයන්නයි ඕ වෙනවා. ඕ දෙකක් වුණහමත් ඕ වෙනවා. එතකොට මේක මේ කොටස් ටික එතකොට මතක තියාගන්න මේක ඉතාම වැදගත් ජපන් භාෂාව ප්‍රොනවුන්ස් කරනකොට. හරි අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඊළඟ එක බැලුවොත් එහෙම කයන්න කා කියන එක අපි මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ කා කියන අකුර එතකොට අපි බැලුවොත් එහෙම ස්ටෙප් 3යි එතකොට කා කියන අකුර පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක කයන්න කා ඊළඟට කී කියන අකුර අපි බැලුවොත් එහෙම එතකොට අපි මේක කී කියන අකුර කියන්න
කූ කියන අකුර බැලුවොත් එහෙම කුයන්න. කේ කියන අකුර බැලුවොත් එහෙම කියන්න. කෝ කියන අකුර බැලුවොත් එහෙම කෝ. කොයන්න. මෙතෙන්ට වෙනකන් දුල පුතාල මතක් වුණාද අපි කතා කරපු අකුරු ටික? ඔව් සර්. ඔව් සර්. ඔව් සර් මතක් වුණා. හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා එහෙනම්. මොනවා හරි ප්‍රශ්න තියෙනවද එතෙන්ට වෙනකන්? හරි. නැත්නම් අපි හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන. එතකොට මේකේ මේකේත් එතකොට ක කි කු කේ කෝ කියන අකුරු ටික එතකොට අපි මෙතන කතා කරන්නේ. එතකොට ඒක දුර පුතාල කලින් අවස්ථාවේ ඒකමයි. එතකොට ඒකේ මේ ලියන කලින් අවස්ථාවේ ටික මතක ඇති කියලා හිතෙනවා. කයන්නට පිටිපස්සෙන් අයන්නක් ආවහම කා වෙනවා. එතකොට කියන්නට පිටිපස්සෙන් ඉයන්නක් ආවහම කී වෙනවා. එතකොට කුයන්නට පිටිපස්සෙන් එතකොට කුයන්නට පිටිපස්සෙන් උයන්නක් ආවහම කූ වෙනවා. ඊළඟට කියන්නට පිටිපස්සෙන් ඉයන්නක් ආවහම කේ වෙනවා. මේක මම කලින් කිව්වා වගේ මේක වැදගත්. මේක පැටලෙන්න තියෙන හැකියාව වැඩි. කොයන්නට පිටිපස්සෙන් උයන්නක් ආවහම කෝ වෙනවා. කොයන්නට පිටිපස්සෙන් උයන්නක් ආවත් කෝ වෙනවා. හරි. අපි මේ ටික කලින් කතා කරපු අකුරු. අපි ඊළඟට කතා කරේ ඒකේ උදාහරණ. අකා කියලා කිව්වා රතු පාටට. අකි කියලා කිව්වා හිස් කියන එකටත් කියනවා සරත් කාලෙටත් කියනවා කියලා අපි කතා කරා. ඊළඟට අපි කතා කරේ එතකොට අකු. අකු කියලා කියන්නේ ක්‍රියාපදයක්. අකු කියන ක්‍රියාපදයේ මේ එකක් ජනේලයක් එහෙම පැත්තට මෙහෙම අරිනවා කියන එක. අනිත් එක හිස් කියන එක. අකිමස් කියලා කියනවා අපි ඒක හිස් හිස් කරනවා කියන එක අකිමස්. හරි. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම දැල්ලා. දැල්ලට කියනවා ඉකා. දැල්ලට කියනවා ඉකා කියලා. ඊළඟට හුස්මට මේ කියනවා ඉකි කියලා. හුස්මට කියනවා ඉකි. ඊළඟට යනවට කියනවා ඉකු. ඉකිමස් කියන එක අපි කියන්නේ මේක. මේක භාවිතා වෙන්නේ ඩික්ෂනරි ෆෝම් එක තමයි මේක. හරි. ඊළඟට අපි ඉකේ කියලා කිව්ව පොකුණට. උකි කියලා කිව්ව වැහි කාලෙට. උකි අනිත් එක කංකි. අපි ඉස්සරහට කතා කරනවා පායන කාලේ. චුට්ටක් ඉන්න දුල පුතාලා. හරි. අපි ආපහු මේ පාඩමට යන්න බලාපොරොත්තු වෙනවා. පුළුවන් තරම් දූල පුතාල සම්බන්ධ වෙනකොට 10ට කලින් මේ ඇවිත් ඉන්න. මම 10ට කලින් මේ ඕපන් කරනවා. මොකද සමහර දූල පුතාලට මම පර්මිෂන් දෙන්න නැතුව ලොගින් වෙන්න බෑ. එතකොට මේක මම මේ කතා කියනකොට මේ පැහැදිලි කරනකොට මට පෙන්වන්නේ නැහැ ආවයි කියලා. එතකොට දූල පුතාල මේ බලාගෙන ඉන්නවා. මේ නමුත් ඒක මේ පර්මිෂන් දෙනකන් ලොගින් වෙන්න බැරි දූල පුතාල කොටසකුත් ඉන්නවා. හරි. හරි අපි ආපහු ආවොත් එහෙම ඒක නිසා පුළුවන් තරම් 10ට විනාඩියක් හරි දෙකක් හරි කලින් පුළුවන් තරම් ලොගින් වෙලා ඉන්න. හරි. අපි බැලුවොත් එහෙම උකු. උකු කියලා කියනවා පා වෙන උකිමස්. උකු කියලා කියන පා වෙනවා කියන එක උකිමස්. පා වෙනවා. ඊළඟට එකි කියලා කියනවා ස්ටේෂන් එකට. එකි. එකි ස්ටේෂන් එක. ඔකු කියලා කියනවා කෝටි 10ට. කෝටි 10ට ඔකු කියලා කියනවා. ඒ වගේම ඔකු කියලා කියනවා ක්‍රියාපදයක් තියෙනවා. මොකද්ද? යම් කිසි දෙයක් ගෙනැලා තියෙනවා. තියෙනව නෙවෙයි. ඒක වරද්ද ගන්න එපා. දූල පුතාලා තියෙනවා. තියෙනවා කියන්නේ අපි මොනවා හරි ගෙනැලා මේ පාර්සලයක් ගෙනැලා තියෙනවා කියන එක. හරිද ඒක? තේරෙනවද? ඔව් සර්. ඔව් මේ පින්තූරේ දැක්කහම දූල පුතාලට තේරෙනවා ඇති යම් කිසි දෙයක් ගෙනැලා තියෙනවා. හරි. හරි. මොනවා හරි ප්‍රශ්න තියෙනවද මෙතන වෙනකම්?
නැත. හරි. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනකොට කා කියලා කියනවා මදුරුවට. මදුරුවට කියනවා කා කියලා. ඊළාට කයි කියලා කියනවා බෙල්ලොන්ට. ජපානේ කනවා බෙල්ලෝ. සාමාන්‍යයෙන් සුප් වලට එහෙමත් දානවා. ඒතර කයි කියනවා එතකොට බෙල්ලොන්ට. ඊළාට කව් කව් කියනවා කයිමස් කියන එක අපි භාවිතා කරන්නේ මිලට ගන්නවා දෙයක් මිලට ගන්නවා දුර පුතාල ඉස්කෝලේ යන පෑනක් හරි පොතක් හරි මිලට ගන්නවා ඒක භාවිතා කරන්නේ කයිමස් ඊළඟට කාව් කියලා කියනවා මූණට මූණට කියනවා කාව් ඊළඟට කී කියලා කියනවා ගසට ගසට කියනවා කී කියලා ඊළඟට කිකු කියලා කියනවා අහනවට අපි දෙයක් අහනවා කවුරු හරි දෙයක් කියනවා අපි අහනවා එතකොට කලින් අපි කතා කරේ යු ඊමස් කියනවා අපි අහනවා කිකු කිකිමස් එහෙම හරිද එතනට වෙනකන් හරි සර් ඔව් මෙතන අපි මතක් කිරීමක් කරන්නේ දූල පුතාලට පුරුදු වචන නෙවෙයි හින්දා අපි ඉක්මනට මේ මතක් කිරීමක් කරනවා ඒක නිසා දූල පුතාල ඒක එදිනෙදා එහෙම කීප පාරක් අහලා පුරුදු වෙන්න එතකොට කිකු කිකු කියලා කියන්නේ මේ මල් වර්ගයට එතකොට ඊළඟට කිකි කියලා කියනවා කිකි මේ යంత్ర යంత్ర සූත්‍ර වලට කියන කිකි කියලා යంత్ర වලට ඊළඟට කකු කකිමස් කියන එක දෙකක් තියෙනවා කංජි දෙකක් එක එකම කංජි නෙවෙයි කංජි දෙකක් නමුත් ඒක ශබ්ද කරන විදිය එකයි කකු කකු කියලා කියනවා ලියනවා ලියනවා කියන එක ඒ වගේම චිත්‍ර එහෙම අඳිනවා කියන එකටත් කකු කියනවා දූල පුතාල මෙතන මතක තියාගන්න චිත්‍ර අඳිනවට කකු කියලා කියනවා කකිමස් චිත්‍ර අඳිනවට කකිමස් කියලා කියන මොකද අපි ඉස්සරහට තව එක වචනයක් ඉගෙන ගන්නවා ඒක නිසා මේක මම විශේෂයෙන් කිව්වේ චිත්‍රයක් අඳිනවට කකු කකිමස් ඒ ඕ කකිමස් ඒ කියන එක අපි කලින් ඉගෙන ගත්තා ඕ කියන එක අපි සාමාන්‍ය අපි පස්සේ ඉගෙන ගන්න මේ අකුර මේකට මේකටත් ඕ කියලා කියන්නේ අපි ඉස්සරහට ඉගෙන ගන්න ඕ කියන එක අකුර ඕ අකුරු දෙකක් තියෙනවා එතකොට ඒ ඕ කකිමස් එතකොට චිත්‍රයක් අඳිනවා කියන එක එහෙම අපි ඉස්සරහට ඒක ඉගෙන ගන්නවා හරි ඊළාට කිකෝ අපි දූල පුතාල කලින් කතා කර මේ කොටස එතකොට කොයන්නයි උයන්නයි තියෙනවා නම් කෝ වෙනවා කියලා කතා කර කිකෝ කිකෝ කියලා කියන්නේ දේශ ගුණය මේක මම කලින් කියලා තිනෝ හොයන්නයි උයන්නයි නෙවෙයි කිකෝ නෙවෙයි කිකෝ ඒක හොඳට මතක තියාගන්න මේකත් එහෙමයි කූකි 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 කියන එක එතකොට මේක මේක කූ වෙනවා කූකි වාතය කූකි හරි ඊළඟට කොකෝ කියලා කියනවා මෙතනට මෙතන කියන ඒ කියන්නේ මෙතන මේ පුජ්‍යලේ ඉන්න තැන මෙතන මෙතන කොකෝ මේ පුජ්‍යලයා කිව්වොත් මෙතන එහෙම තමන් ඉන්න තැන කොකෝ හරිද දූල පුතාල එතනට වෙනකන් හරි ඔව් හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනකොට අපි කයන්න කියන එකට උඩට තෙන්තෙන් කියලා මේකට කියන්නේ තෙන්තෙන් කියලා උඩට ඉරි කෑලි දෙකක් මෙහෙම දැම්මහම ඒක ගයන්න වෙනවා කයන්න උඩට ඉරි කෑලි දෙකක් දැම්මහම ගයන්න වෙනවා ඊළඟට කියන්න උඩට ඉරි කෑලි දෙකක් දැම්මහම ගියන්න වෙනවා ඊළඟට කුයන්න උඩට ඉරි කෑලි දෙකක් දැම්මහම ගුයන්න වෙනවා ගු ඊළඟට කියන්න උඩට ඉරි කෑලි දෙකක් දැම්මහම ගියන්න වෙනවා ඊළඟට කොයන්න උඩට ඉරි කෑලි දෙකක් දැම්මහම ගොයන්න වෙනවා ගෝ අපි එතකොට මෙතන ගා ගි ගු ගේ ගෝ කියන අකුරු ටික කොහොමද ලියන්නේ කියලා අපි කතා කරේ. අපි ඊළඟට බැලුවොත් එහෙම ඒකේ ඇදෙන අකුරු ගයන්නට පිටිපස්සෙන් අයන්නත් තියුනහම ගා වෙනවා. ගියන්නට පිටිපස්සෙන් ඉයන්නත් තියුනහම ගී වෙනවා. ගුයන්නට පිටිපස්සෙන් උයන්නත් තියුනහම ගූ වෙනවා. ගියන්නට පිටිපස්සෙන් ඉයන්නත් තියුනහම ගේ වෙනවා. ගොයන්නට පිටිපස්සෙන් උයන්නත් තියුනහම ගෝ වෙනවා. ගොයන්නට පිටිපස්සෙන් උයන්නත් තියුනහම ගෝ වෙනවා. හරි. අපි එතකොට ඒකේ උදාහරණ ටික අපි මෙතන ඉඳන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන ඉඳන් අපි කතා කරන්නේ ගකා කියලා කියනවා චිත්‍ර ශිල්පියාට ගකා.
ගකා කියලා කියන චිත්‍ර ශිල්පියා. ගකා චිත්‍ර ශිල්පියා. ගයිකොකු, ගයිකොකු කියලා කියනවා පිටරටට. ගයිකොකු, ගයිකොකු කියලා කියන්නේ පිටරට. මම කලින් කිව්වා චකු කියලා අපි චිත්‍ර අඳිනවට කියනවා, ඒ වගේම චිත්‍රයට නගනවට කියනවා ඉගකු. අපි සිංහල භාෂාවෙත් වචන දෙකක් තියෙනවා, චිත්‍ර අඳිනවා, චිත්‍රයට නගනවා. එතකොට ඒක, එතකොට අපි බැලුවොත් එහෙම, එතකොට මේක ඉගකු, ඉගකු කියලා ඒක අපි බැලුවොත් එහෙම, මේකේ කාණ්ඩෙ දුරපුතාලට මෙතන දක්වලා තිනු පළවෙනි කාණ්ඩෙ. කුයන්නෙන් ඉවර වෙන්නේ එතකොට මේක පළවෙනි කාණ්ඩ ක්‍රියාපදයක්. එතකොට මේක KU කියන එකේ මේක U එක I වෙලා මස් එක්ක අහු වෙනවා කියලා කතා කරා, මස්. එතකොට මේක ඉගකු, ඉගකි මස් කියලා මේක වෙනස් වෙනවා. මේක I වෙලා, ඒ කියන්නේ මෙතන Q කියන එක තියෙන්නේ. එතකොට මේක කී කියන ප්‍රයෝලිමට මාරු වෙනවා. ඒකට මස් එක්ක අහු වෙනවා. ඉගකි මස්, ඉගකි මස් කියලා කියනවා චිත්‍රයට නගනවට. හරි. අපි කගකු කියලා කියනවා විද්‍යාවට. දූල පුතාලා ඒ ඉස්කෝලේ එහෙම ඉගෙන ගන්න විද්‍යාව කියන එකට කගකු කියලා කියන්නේ. කගකු. හරි. ඊළඟ එක බැලුවොත් එහෙම ගකුයි කියලා කියන උපාධියට කියන. නමුත් ගකුයි කියලා ගොඩක් වෙලාවට මේක භාවිතා කරන්නේ විවාහාරයේදී, මේක ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ආචාර්ය උපාධියට. ආචාර්ය උපාධියට තමයි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. නමුත් ගකුයි කියලා කියන උපාධියට, ආචාර්ය උපාධිය කියන එක, ඒ කියන්නේ PhD කියලා දුල පුතලා. PhD කියලා කියවට PhD විතරක් නෙවෙයි, තව තියෙනවා මේ PhD විතරක් නෙවෙයි. නමුත් මේකට දුල පුතාලා අහලා තියෙන ගොඩක් වෙලාවට PhD කියන එක වචනේ. නමුත් PhD විතරක් නෙවෙයි, තව ඒක තියෙනවා ඉස්සරහට. තව ඒ වගේ උපාධි කීපයක් තියෙනවා. එතකොට දුල පුතාලා මේ අහලා තියෙන ආචාර්ය කියන ඒකට තමයි ගොඩක් වෙලාවට ගකුයි කියලා කියන්නේ. නමුත් උපාධි කියන එකටත් භාවිතා කරනවා. හරි. ඊළඟට ඉගකු කියලා කියනවා වෛද්‍ය විද්‍යාවට. ඉගකු, ඉගකු කියලා කියනවා වෛද්‍ය විද්‍යාව. ඉගකු. හරිද? මෙතෙන්ට වෙනකම් මොනවා හරි තේරෙන්නේ නැති කොටසක් තියෙනවද? හරිද දූල පුතාලා, තේරෙනවද? හරි සර්. හරි, ඕකේ. හරි, අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනොත් තේරෙන්නේ නැති කොටසක් නැත්තම් ඊළඟට මේක මං කලින් කියපු කොටස. මේක දූල පුතාලා වරද්ද ගන්න එපා. එයන්නයි ඊයන්නයි තියෙන්නේ. එතකොට අපි මේක ශබ්ද කරන්නේ ඒ කියලා. හරිද? මේක මේ වගේ තැන් වලින් ඔව් ජපන් භාෂාව පුළුවන්ද බැරිද කියලා නිකම්ම තේරෙනවා කවුරු හරි අහුව හැටිය. මේක අපි ශබ්ද කරන්නේ කොහොමද? මේ වචනේ දන්නේ. ඒගෝ, ඒගෝ, ඕ ඒගෝ. යන්නයි ගොයන්නයි, ඒ කියන එකයි ගොයන්නයි. ඒගෝ, ඒගෝ කියලා කියන්නේ ඉංග්‍රීසි වලට ඒගෝ. යන්න ශබ්ද කරන්නේ නැහැ, ඒක මතක තියාගන්න. යන්න ශබ්ද වෙන්නේ නැහැ, ඒ වෙනවා මේක. ඒගෝ, ඒගෝ කියලා කියන්නේ ඉංග්‍රීසි. හරිද? හරි සර්. ඔව්. ඒවා මම කලින් කිව්වා වගේ. එතකොට ඒව වෙනස. එතකොට දූල පුතාලා මේ හරියට ජපන් භාෂාව ශබ්ද කරන්න පුළුවන් කියන්නේ ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් වලින්. ඒක මේ තමයි වෙනසක් තියෙන්නේ නේටිව් එකත් එක්ක. හරි. අපි ඊළඟ එක බැලුවොත් එහෙම කුගි, කුගි කියලා කියනවා ඇණයට. කුගි, කුගි කියලා කියනවා ඇණයට. කුගි. ඊළඟට ගෝකකු කියලා කියනවා සමත් වෙනවා. ගෝකකු, ගෝකකු සමත් කියන එක.
වෙනවට කියන එක නැහැ මෙතන සමත් කියන එක ගෝකකු ගෝකකු සුරු කියන එක එතකොට ඉස්සරහට අපි ඉගෙන ගන්න සුරු කියන එක ගෝකකු කියලා කියන්නේ සමත් කියන එක එතකොට මොන හරි විභාගයක් හරි ඒ වගේ එක විභාගයක් සමත් එහෙම ගෝකකු ඊළඟට මේක මේක ශබ්ද කරන්නේ කොහොමද හොයන්නයි උයන්නයි කෝගකුනේ කෝ වෙනවා කෝගකු කෝගකු කියලා කියන්නේ ඉංජිනේරු විද්‍යාව කෝගකු කෝගකු ඉංජිනේරු විද්‍යාව හරිද හරි සර් හරි ගෝ කියලා කියනවා පහට ගෝ 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 කියලා කියනවා පහට ගෝ ඊළඟට ගයික කියලා කියනවා විදේශ මුදල් ගයික ගයික කියලා කියනවා විදේශ මුදල් ගයික කියලා කියනවා විදේශ මුදල් ඔව් කියන්න මොකද්ද ජපනීස් වලින් කියන්නේ ෂිකෙන් 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 කියලා ලිව්වට දූල පුතාලට සියන්නයි කියන්නයි දන්නවා මේක අල්න යන ෂිකෙන් ෂිකෙන් කියලා කියන්නේ විභාගය සියන්නයි කියන්නේ අල්න යන්නයි අල්න යන දන්නේ නැති නිසා මම කියන එකෙන් ලිව්වේ ෂිකෙන් ෂිකෙන් කියලා කියනවා විභාගය හරිද? හයි සෙන්සේ. හරි ඕකේ. අපි ඊළඟ කොටසට ගියොත් එimhe අපි ඊළඟට සයන්න කියන අකුර ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා අපි ඊළඟට සයන්න. සා කියන අකුර. අපි එතකොට මේ මේ කතා කරන්නේ අපි අයු ඒඕ කතා කර කකිකු කෙකෝ කතා කරා දැන් සසිසු සෙසෝ කියන අකුරු ටික කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි අකුරු පහක් කතා කරනවා එතකොට මෙතන සා කියන එක එතකොට ස්ටෙප් 3යි පළවෙනි ස්ටෙප් එක මේක දෙවෙනි ස්ටෙප් එක මේක තුන්වෙනි ස්ටෙප් එක මේක ස්ටෙප් 3යි පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් ස්ටෙප් 3යි සා කියන අකුරු හරිද දූල පුතාල එක ලියා ගන්න පුළුවන් වුණාද හරි සර් ඔව් සර් හරි ඕකේ අපි ඊළඟ අකුරට හරි අපි ඊළඟ අකුරට යන්න බලාපොරොත්තු වෙනවා සියන්න සී කියන එක සී කියන එක එතකොට එක ස්ටෙප් එකයි සී කියන එක එක ස්ටෙප් එකයි එක ස්ටෙප් එකයි සී කියන එක සී කියන අකුර මොකද පුතා මියතුරු ලියනදී මොකද පුතා ආපෝ කිය ඇහෙන් ඇහුන්නේ නැහැ පුතා පොඩ්ඩක් හයියෙන් කියන්න පුළුවන්ද මයන්නට ස්පිල්ල මී මී කියන තාම එතනට නෑ පුතා මෙතන ෂී කියන අපි අයු ඒඕ කකිකු කෙකෝ සසිසු සෙසෝ කියන අකුරු ටික මෙතන යන්නේ ෂියන්න හා සර් හරි ඕකේ
අපි පිළිවෙලට කතා කරන්නේ මේ ඒක නිසා මෙතන අපි C කියන අකුර කතා කරන්නේ. C කියන අකුර. හරි. දූල පුතාලට ලියා ගන්න පුළුවන් වුණාද ඒක? ඔව් සර්. හරි. සර්. අපි ඊළඟ ඔව් කියන්න. හරි. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. සූ කියන අකුර අපි ඊළඟට කතා කරන්නේ සූ කියන එක. අපි බැලුවොත් එම් ස්ටෙප් දෙකයි. පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක 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 සූ කියන අකුර. හරිද දූල පුතාල එකත්? හරි හරි ඕකේ. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. සේ කියන අකුර අපි නිවැරදි විදිහට ලියනකොට මෙහෙම එන්නේ. නමුත් අපි එදිනෙදා ලියන එකයි මම මේ මේකයි දෙක ලියන්න බලාපොරොත්තු වෙනකොට පළවෙනි ස්ටෙප් එක මේ කොටස, දෙවෙනි ස්ටෙප් එක මේ කොටස, තුන්වෙනි ස්ටෙප් එක මේ කොටස. මේක නිවැරදි විදිය. නමුත් අපි සාමාන්‍ය ලියන්නේ මෙහෙම. හරිද? මෙතන කෑල්ල ගොඩක් වෙලාවට අපි ලියන්නේ නැහැ ලියනකොට. ඒක හරියට තියෙනවා. නමුත් ලියනකොට අපි ලියන්නේ නැහැ ඒක. හරිද දූල පුතාල ඒක? හරි සර්. ඔව්. ඒක නිසා මේ හරියට ලියනකොට මේක පින්සලෙන් මෙහෙම ලියන්නේ. එතකොට මෙහෙම පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එකද මෙතන පින්සල අදිනවා මෙහෙම. දෙක, තුන, මෙහෙම සාමාන්‍ය මෙහෙම ලියන්නේ. නමුත් මේ එදිනෙදා ගොඩක් වෙලාවට මෙහෙම අපි ලියන්නේ. එතකොට දූල පුතාල ඒක දැක්කහම මේක වැරදි හරි කියන එක නැහැ. ඒක ඒ පහසුවට එහෙම ලියන්නේ. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක. ස්ටෙප් තුනයි සේ කියන අකුර අපි ලිව්වේ. හරිද දූල පුතාල එතනට වෙනකන්? හරි සර්. හරි. අපි ඊළඟට සෝ කියන අකුර ලියන්නේ. සෝ කියන අකුර පළ එක ස්ටෙප් එකයි. එතකොට දූල පුතාල මයික් ඕප් කරගන්න පුතාල. දූල පුතාලා සෝ කියන අකුර එතකොට එක ස්ටෙප් එකයි. එකයි ස්ටෙප් එකයි සෝ කියන අකුර ලියන්න. සෝ කියන අකුර අපි ආපහු ලිව්වොත් එහෙම සෝ කියන අකුර.
පොඩි පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා මොකද මම මිලියන්නේ මේ මේ ටච් පෑඩ් එකකින් ඒක නිසා පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා ස්ක්‍රීන් එක උඩ නෙවෙයි ඒක නිසා දුවල පුතාලට පොඩි පොඩි එහාට මෙහාට වීම වෙනවා දුවල පුතාල මේක ආසන්න වශයෙන් ඒක ලියා ගන්න එතකොට ඒක මම කලින් කිව්වා වගේ මම ටච් පෑඩ් එකක් උඩ ලියන්නේ ඒක නිසා පොතක ලියන වගේ ලියන්න අපහසුයි හරි සෝ කියන අකුණ අපි ලිව්වේ සොයන්න හරිද දූල පුතාල එතකොට සොයන්න කියන එක හරි සර් හරි අපි එතකොට ඒකට උදා මේ ඒක ඇදෙන මේ කොටස එතකොට අපි සශිසුසෙසෝ කියන එක ඉගෙන ගත්තා ඒක ඇදෙන කොටස ඒ කියන්නේ අකුරු ඇදෙන සා සා කියනකොට සයන්නට පිටිපස්සෙන් අයන්නක් එනවා සයන්නට පිටිපස්සෙන් අයන්නක් එනවා සා ෂී කියනකොට සියන්නට පිටිපස්සෙන් ඉයන්නක් තියෙනවා ෂී සූ කියනකොට සූගකු කියලා අපි ඉස්සරහට ඉගෙන ගන්නවා ගණිතයට කියන්නේ සූගකු කියලා එතකොට මෙන්න මේක එන්නේ සුයන්නයි උයන්නයි සු හරි ඊළඟට සෙන්සේ කියන එකේ සේ සෙන් මෙතන මේකේ සෙන්සේ කියන මෙතන යන්න තියුණාට ඒක කියවෙන්නේ සේ කියලා සෙන්සේ යන්න කියවෙන්නේ නැහැ හරිද ඒක දූල පුතාලා මේක මේ මේක මෙතන ඉස්සරහට සයන්නයි අල්නයන්නයි තියෙනවා ඊට පස්සේ සයන්නයි යන්නයි එතකොට අපි මේක ශබ්ද කරන්නේ සෙන්සේ හරිද ඉස්සරහට දූල පුතාලා පස්සේ ඉගෙන ගන්නවා යන්න ශබ්ද කරන්නේ නැහැ යන්න ශබ්ද වෙන්නේ නැහැ ඇදීමක් වෙනවා ඊළාට සෝ සෝ කියන එක සොයන්නයි උයන්නයි සෝ සොයන්නයි උයන්නයි කියන එකත් සෝ හරි චුට්ටක් ඉන්න දුල පුතාලා නෑ කලින් දාපු නෝට් එක ආයෙත් ගන්න දාන්න පුළුවන් ද ලියා ගන්න බැරි වුණා කලින් නෝට් එක චුට්ටක් ඉන්න මේකද පුතා ඔව් සර් හරි ඕකේ ලියා ගන්න මේක ෆොටෝ දාලා තියෙන්නේ මේ Google Classroom එකේ class work කියන එකට තැනට class work එකේ බැලුවාම මේ පන්තියේ note එක කියන එකක් තියෙනවා ඒකේ මේ මේ ෆොටෝ ටික තියෙනවා දූල පුතාලගේ phone එකෙන් උනත් හොඳට පැහැදිලිව බලන්න පුළුවන් ඒක මම චෙක් කරලා තියෙන්නේ ඒක නිසා දූල පුතාලගේ ෆෝන් වල උනත් පැහැදිලිව මේක බලන්න පුළුවන්. හරි සර් ලියාගෙන ඉවරයි. හරි ඕකේ පුතා. හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනකොට අපි උදාහරණ මේකට උදාහරණ ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම මෙතන එකක්වත් ලියලා නැහැ මෙතන. තේරුම් ඒවා ලියලා නැහැ දූල පුතාලට තේරුම. මෙතන ටික ටික දූල පුතාලට ජපන් භාෂාවේ දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ගෙනියන්න බලාපොරොත්තු වෙන ඉස්සරහට මේක කොහොමද කියවන්නේ සක සක හරි මොකද්ද තේරුම පාර 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 නෙවෙයි මේ මොන වගේ පාරක්ද මේක කොන්ක්‍රීට් පාරක්. ඔව් කොන්ක්‍රීට් පාරක් හරි. නමුත් මේක මොකද්ද තියෙන්නේ? බෑවුම් බෑවුම. ඔව්. මේ බෑවුමට තමයි කියන්නේ සක කියලා. සක කියලා කියන්නේ බෑවුම. හරිද? ආනතිය. ඈ? ඔව්. ඔව්. ඒ ආනත මේක තමයි සක කියලා කියන්නේ. බෑවුම ඒ කියන්නේ කන්ද මේ මේ බෑවුමයි අනිත් පැත්තට යන කන්දයි දෙකම ඒක තමයි ආනතිය කියන එක තමයි ඔව් හරිද හරි ඊළඟට මේක මොකද්ද මේක කොහොමද කියවන්නේ මේක සකු 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 කියන්නේ සකුරමල සකුරමල නෑ මේ පිපෙනවා කියන එකට සකු කියන්නේ මේ ක්‍රියාපදයක් කීවෙනි කාණ්ඩ ක්‍රියාපදයක්ද මේක
දෙවැනි කාණ්ඩේ පළවෙනි කාණ්ඩේ අපි කලින් කතා කරලා තියෙන රුයන්නෙන් අවසන් වෙන්නේ නැති රුයන්නෙන් අවසන් වෙන්නේ නැති හැම ක්‍රියාපදයක්ම පළවෙනි කාණ්ඩේ. එතකොට මේක පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක්. මේකේ මස් ෆෝම් එක කොහොමද එන්නේ? කකිමස් අකිමස් සකිමස් සකිමස් කියලා එන්නේ. මේක පිපෙනවා පිපෙනවා සකුරග සකිමස් මල් මේ සකුර මල් පිපෙනවා 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 කියන එකට හරිද? හරි සර්. හරි සර්. හරි මේක කොහොමද ශබ්ද කරන්නේ? ගකුසේ මේක සයන්න වෙනවා සේ වෙනවනේ යන්න ශබ්ද වෙන්නේ නැහැ. ගකුසේ ගකුසේ කියලා කියන්නේ අදහසක් තියෙනවද? ශිෂ්‍යයන් ඔව් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කියන එක. එතකොට ශිෂ්‍යයන් කියන එක ශිෂ්‍යයන්. හරි මේක ශබ්ද කරන්නේ කොහොමද? කොකෝසෙයි කොකෝසෙන් කොකෝසෙයි කොකෝසේ කොසේ කොකෝසේ 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 කියලා කියන්නේ මේ හයි ස්කූල් ස්ටුඩන්ට් කියන එක. හරිද? උසස් පෙළ ශිෂ්‍යයෝ. මේක හරිද? කොකෝසේ හරිද? තේරෙනවද දුල පුතාලට? මේක කොයන්නයි උයන්නයි කෝ වෙනවා, කොයන්නයි උයන්නයි කෝ වෙනවා, සයන්නයි යන්නයි සේ වෙනවා. හරිද? හරි සර්. හරි. කෝකෝසේ කෝකෝසේ කියලා කියන්නේ උසස් පෙළ. හරි සර්. ඕකේ. උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාව ශිෂ්‍ය කිය. හරි. උසස් පෙළ ශිෂ්‍යය. සර් එතකොට ගකුසේ කියන එක පාවිච්චි කරන්න පුළුවන් මොන වයස් සීමාවේ කට්ටියටද? ගකුසේ කියලා කියන්නේ ශිෂ්‍යයෝ. සර් එතකොට ස්ටුඩන්ට් කියන එක. එතකොට ඒක හයි ඔව් ඒ කියන්නේ අපි හිතුවොත් එම් කැම්පස් එකේ වෙන්න පුළුවන්, මේ ස්කූල් එක ළමයෙක් වෙන්න පුළුවන්, මේ එලිමෙන්ටරි ළමයෙක් වෙන්න පුළුවන් ඕනෙක් කෙනෙක්. එතකොට ගකුසේ ඒක අපි විශේෂයෙන් කියනවා. එතකොට මේ උසස් පෙළ ළමයේ ශිෂ්‍යයෙක් මේ ප්‍රයිමරි ශිෂ්‍යයෙක් ජූනිය හයි ස්කූල් ශිෂ්‍යයෙක් එහෙම ඒ අවස්ථාවෙන් තමයි මේ වගේ භාවිතා වෙන්නේ. හරිද? මේක හැමෝම යුනිවර්සිටි ස්ටුඩන්ට් මේක ශිෂ්‍යව ස්ටුඩන්ට් කියන එක. හරිද? මේක ඕන කෙනෙක්ට පුළුවන්, ඕන කෙනෙක්ට ඕකේ. මේක භාවිතා කරන්න පුළුවන් හයි ස්කූල් ස්ටුඩන්ට් විතරයි. හරිද? හරි. තේරෙනවද? ඔව්. ඔව් සර්. හරි. මේක කොහොමද ශබ්ද කරන්නේ? මොකද්ද තේරුම? සෙකයි. සෙකයි කියන්නේ? සෙකයි. ලෝකය. සෙකයි. ලෝකය. ලෝකය. බොහොම හොඳයි. ලෝකය සෙකයි. මේක ශබ්ද කරන්නේ කොහොමද? සේකයි. බොහොම හොඳයි. සේකයි. සේකයි. ඔව් සේකයි. මොකද මේක සේ වෙනවා. සේකයි. මේක හරි කියන එක. ජපානයේ හරි වලට භාවිතා කරන්නේ රවුම. වැරදියට වැරදි කියන එකට භාවිතා කරන්නේ මේක. මේකට අපි කියනවා මරු කියලා. මේක බත්සු කියනවා. බත්සු. මරු කියලා කියනවා. හරි. සෙකයි. ඔව්. වැරදි කියලා කියනවා බත්සු. හරිද? මෙතෙන්ට වෙනකන්. හරි සර්. ඔව් ඕකේ. හරි කියලා කියන එකටත් මරු කියලා කියනවද එතකොට? හරි කියලා කියන්නේ මේ සර් මරු කියන්නේ රවුමද නේද? මරු කියන්නේ රවුමට. නමුත් මරු බස්සු කියලා කියනවා මේ හරි වැරදි කියන එකට. අපි හිතුවොත් එහෙම මේ කාගේ හරි වුණොත් මරු කියලා කිව්වත් එතකොට හරි කියන එක තමයි මේ සමහර මේ ඒක මේ ප්‍රශ්නේ අනුව.
හරිද? ඒ කියන්නේ මරු කියලා කියන්නේ රවුමට. නමුත් දූල පුතාලා හරි කියන එකට මේ සලකුණටත් හරි කියලා කියනවා නේද? ඔව් සර්. ඔව්. එතකොට මේකේ මේ මරු කියන එකෙනුත් අපි හරි කියන එක අඟවනවා. හරිද? හරි සර්. ඔව් අපි දැන් කවුරු හරි අහුවොත් එහෙම ඕනනම් අපිට අත් දෙක එක් අහු කරලා මෙහෙම මෙහෙම මරු කියලා පෙන්වුවාම අපි එතකොට ඒක ඕකේ කියලා කියන හරි කියලා කියන්න පුළුවන් අපිට. කවුරු හරි ඉඳන් ඕකේද කියලා අහනවා. එතකොට අත් දෙක එක් අහු කරලා මෙහෙම මෙහෙම අත් දෙක එක් අහු කරලා මෙහෙම පෙන්නනවා මේ මරු කියලා. එතකොට මෙහෙම අත් එක් අහු කරලා මේ මරු කියලා පෙන්නනවා. හරිද? එතකොට එතකොට ඒකින් කියවෙනවා මේ හරි කියලා. තේරෙනවද දුර පුතාලට? ඔව් සර්. ඔව් මරු කියන සලකුණ අපිට පෙන්වුවත් ඒක හරි කියලා මේ වෙන්නේ. හරි. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ එක බැලුවොත් එහෙම මේක ශබ්ද කරන්නේ කොහොමද? උසුකි. උසු. නෑ. මේ කියන්නේ මේක උසු. හයි දූල පුතාල මහන්සි ගන්න. උසු. උසුයි. උසුයි උසුයි කියලා කියන්නේ මේ තුනි කියන එක. තුනි. තුනි. හරිද? උසුයි. උසුයි කියලා කියන්නේ තුනි. මේක ශබ්ද කරන්නේ කොහොමද? මොකද තේරුම? උෂි. උෂි. හරි. තේරුම? එළදෙන. එළදෙන. ඔව්. ඔව්. එතකොට මේ කව් කියන එකනේ. සේරමයිති. හරි. එසා. එසා කියලා කියන්නේ මේ සත්තුන්ගේ කෑම. සත්ව ආහාර. සත්ව ආහාර. එසා. හරිද? සත්තුන්ට දෙන කෑම. හරිද? හරි සර්. හරි. මේක ශබ්ද කරන්නේ කොහොමද? උසගි. උසගි. මොකද්ද තේරුම? හාවා. හාවා. මේක ශබ්ද කරන්නේ කොහොමද? මේක හාවා. මේක ශබ්ද කරන්නේ කොහොමද? සු. සු. සූ කියලා කියන්නේ තෙල්. ඈ විනාකිරි සමා වෙන්න තේරෙන්නේ නැහැ ඒක දැක්කට. විනාකිරි. පොල්තෙල්. විනාකිරි. සූ කියලා කියන්නේ විනාකිරි. විනාකිරි සූ. මේක ශබ්ද කරන්නේ කොහොමද? ඉෂි. ඉෂි ගල් කියන එක. ඉෂි ගල්. මෙතෙන්ට වෙනකන් ඕකේද? ඕකේ සර්. ඕකේ ටී. හරි. අපි ඊළඟ එකට යන්න බලාපොරොත්තු වෙනවා. හරි ඕකේ. ඉෂිකි. ඉෂිකි කියලා කියන්නේ මේ ඒ කියන්නේ ඉෂිකි කියලා කියන්නේ අපි දූල පුතාලා ඒ කියන්නේ ඉෂිකි කියලා කියනකොට මේ මතකේ කියන ඒක ගොඩක් වෙලාවට ඉෂිකි ගණක් උනාලු කියලා කියන්නේ මතකේ නැති වුණා කියන එක. මතකය කියන එක. හරිද? ඉෂිකි. මතකය. හරිද? සෙන්සේ. ඔව්. එතකොට සෙන්ස මොලේට කියන්නේ කොහමද? මොලේට කියන්නේ නෝ කියලා. නෝ. නෝ කියලා කියන්නේ මොලේ. හරි. මේක ශබ්ද කරන්නේ කොහමද? කසා. අනිත් දුල පුතාලා? කසා. කසා. මොකද්ද තේරුම? කුඩය. කුඩය.
උඩය ඕකේ හරි මේක ශබ්ද කරන්නේ කොහමද සොකෝ 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 සො මේක සොයන්නයි උයන්නයි සොයන්නයි උයන්නයි ආවහම සෝ වෙනවා කියලා අපි කලින් කතා කරලා දෙනවා සෝකෝ සෙන්සේ ඒ වගේ වෙලාව කඳුර ගන්න කොහමද ඉතින් මම ඒක කලින් කියලා දිනුවා අකුරු වල සොයන්නට පිටිපස්සෙන් උයන්නක් තියෙනවා නම් අනිවාර්යෙන් සෝ වවල් දෙක සෝ කියන එක එස්සෝ කියන එකයි යූ එකයි වවල් දෙක වවල් දෙකක් එකට එනකොට ඒව ශබ්ද කරන්න බෑ. ඒක ඒක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ ශබ්ද කරන්න බෑ අපිට. උයන්නයි උයන්නයි කියන එකක් ඔව් කියලා ශබ්ද කරන්න නැහැ. ඕ වෙනවා. හරිද? හරි සර්. ඔව්. ඒක නිසා සෝ සෝකෝ සෝකෝ මොකද්ද මේක තේරුම මේ ගබඩාව. ගබඩාව හරිද? හරි හරි මේක ශබ්ද කරන්නේ කොහමද කිසු කිසු කියන්නේ මොකද්ද ගබඩාව සෝකෝ ගබඩාව කිසු කිසු කියලා කියන්නේ 1 3 5 7 ඒ ඉලක්කන්නේ සිංහලෙන් සෝකෝ කියන එකේ තේරුම මොකද්ද ගබඩාව 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 හරිද සෙන්ස කිසු කියන්නේ මොකද්ද මේ ඉලක්කම් ටික මේ වගේ ඉලක්කම් ඉරට් සංඛ්‍යා ඈ ඔක්ත සංඛ්‍යා කියන්නද ඔව් ඔක්ත සංඛ්‍යා ඉරට් සංඛ්‍යා මෙතන ගුසු කියලා කියන්නේ ඒ මේ අනිත් එක දෙකෙන් බෙදෙන සංඛ්‍යා දෙකෙන් බෙදෙන නැති සංඛ්‍යා කිසු කිසු කියලා කියන්නේ දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා කිසු මේක සූ වෙනවා සුයන්නයි උයන්නයි තියෙන හින්දා සූ වෙනවා මෙහෙම මේක කොහොමද ශබ්ද කරන්නේ ගුසු ගුසු අනිත් දුල පුතාලා ගූසු 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 ගුයන්නයි උයන්නයි තියෙනවා ගූසු ගූසු කියලා කියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යා හරිද හරි සර් හරි ඔව් මේකට කියන්නේ ඉරට්ටි සංඛ්‍යා කියලා මම හිතන්නේ සිංහලේ හරිද හරි සර් හරි ඕකේ හරි ඊළඟ බැලුවොත් එහෙනම් මේක ශබ්ද කරන්නේ කොහමද සූගකු 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 කියලා කියන්නේ ගණිතය සූගකු ගණිතය ගණිතයට කියන සූගකු සූ වෙනවා සූගකු සූගකු ගණිතය හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ අපි බැලුවොත් එහෙම මේක අසා කියන්නේ උදේ අසා කියලා කියනවා උදේ අසු කියලා කියනවා හෙට අසු කියලා කියනවා හෙට අසා කියන්නේ උදේ අසු කියන්නේ හෙට අශි කියලා කියනවා කකුල කකුල කකුලට කියනවා අශි කියලා. උසෝ කියලා කියනවා උසෝ කියලා කියන්නේ මේ බොරු. උසෝ කියන්නේ බොරු. නහය දික් වෙලා තියෙන එකයි බොරු උසෝ. මේක කෙසා නෙවෙයි මේක සමාවෙන කෙසු. කෙසු. කෙසු කියන්නේ කීවෙනි කාණ්ඩේද? පළවෙනි කාණ්ඩේ. පළවෙනි කාණ්ඩේ. ඔව්. මේකේ මස් ෆෝම් එක කෙෂිමස් කෙසිමස් ඕකේ බොහොම හොඳයි කෙසිමස් කෙසිමස් කියලා කියන්නේ මකනවා
හරිද? හරි සර්. ඔව්. මේක කුසයි. කුසයි කියලා කියන්නේ ගඳයි. හරි. මේක EK යෝෂියක්. මේක නාම විශේෂණයක්. නාම විශේෂණයක් EK යෝෂියක්. E කියන නාම විශේෂණ කන්න. කුසයි. මෙතෙන්ට වෙනකන් හරිද? හරි සර්. හරි ඕකේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම තව තියෙනවා. හරි. අපි මෙතෙන්ට වෙනකන් කොහොම හරි මේ කතා කරන්න බලාපොරොත්තු වෙනකොට ඉසු. ඉසු කියලා කියනවා පුටුවට ඉසු. පුටුව. සුයිකා. සුයිකා කියලා කියනවා කොමඩු. ඊළඟට ශිකා. ශිකා කියලා කියනවා මුවා. ශිකකු ශිකකු කියලා කියන එකක් මේ මේ චතුරස්‍රයේට ශිකකු චතුරස්‍රයේ විතරනේ තව තේරුම් තියෙනවා මම මෙතන එක එක තේරුම්මයි මෙතන කතා කරන්නේ ශිකකු කියලා කියන්නේ චතුරස්‍රයේ කියන තේරුම විතරයි තව තියෙන තේරුම් සියෝ සියෝ කියලා කියන ලුණු ලුණු ඊළඟට සගසු කියලා කියනවා හොයනවා සොය හොයනවා සොයනවා හොයනවා ඒක මම හිතන්නේ පළාත අනු වෙනස් වෙනවා හොයනවා සොයනවා කියලාත් මම හිතන්නේ කියනවා මේක කීවෙනි කාණ්ඩේද පළවෙනි කාණ්ඩේ හරි පළවෙනි කාණ්ඩේ මාස් ෆෝම් එක සගශිමස් සගශිමස් ඕකේ සගශිමස් හරි හරි මෙතනින් අපි අදට අවසන් කරන්න බලාපොරොත්තු වෙනකොට මෙතෙන්ට වෙන කඳුල පුතාල ලියාගෙන ඉවර වුණාම මේ අපි එතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් නැත්නම් අපි මෙතනින් අවසන් කරනවා හරි එහෙනම් දුර පුතාලට සුබ නාස්ත්‍රියක් එහෙනම් අපි එතකොට මෙතනින් පන්ති අවසන් කරනවා සයොනාරා සෙච්චි ඕකේ සයොනාරා සයොනාරා Okay, sayonara. Sayonara, sensei. Sayonara.